මේ සපත්තුව හරියට දාගත්තොත් අපිට හොඳ ගමනක් යන්න පුළුවන්. ඒ සපත්තුවෙන් අපිට හොඳ ආරක්ෂාවක් ලැබෙන නිසා. අද අපි කතා කරන්න යන්නේ මේ මාතෘකාව ගැන තමයි. පාවහන්. එහෙමත් නැත්නම් සපත්තු කර්මාන්ත ගැන. අපි බොහෝ දේවල් පොන්චියට පටන් අරගෙන ගොඩක් ඉස්සරහට යන්න උත්සාහ කරපු රටක්. මේ දශක ගණනාවකට කලින් මේ ආරම්භ කරපු කර්මාන්තය අද වන විට කොතනද තියෙන්නේ මේ ඒ ගැන කෙටි විවරයක් වසර ගණනාවකට පෙර සිටම මෙරට කර්මාන්ත අතර සම්බන්ධ සහ පාවහන් කර්මාන්තයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක් සුළු මධ්‍යම සහ මහ පරිමාණ ව්‍යවසායකින් පොදු මෙන්ම තම තමන්ට ආවේණික වූ ක්‍රමවේදයන්ද මුල් කරගනිමින් දේශීය පාවහන් කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් සිය දායකත්වයේ සපයනවා චීනය අද පාවහන් නිෂ්පාදන කර්මාන්තයේ අධිපති වී සිටින්නේ ලෝක නිෂ්පාදනයේ 57ක් ඉක්ම වූ නිෂ්පාදන ධාරිතාවක් හිමි කර ගනිමින්. එහෙත් ලංකාව පසුගිය වසර කිහිපෙම ලොව පාවහන් නිෂ්පාදනයෙන් 79 වන ස්ථානයේ ගෙන ඇත්තේ ලෝක වෙළඳපොළෙන් 0.03%කට ආසන්න නිෂ්පාදන ධාරිතාවකට සීමා වෙමින්. ඕනෑම කර්මාන්ත ශාලාවක් වගේම පාවහන් කර්මාන්ත ශාලාවක් මහා පරිමාණයෙන් සහ කුඩා පරිමාණයෙන් කරගෙන යනවා අපිට දකින්නට ලැබෙනවා. ඒ වගේ කුඩා පරිමාණයෙන් සාමාන්‍ය විදිහට කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන ස්ථානයකටයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ. මේ ආයතනයේ නම Lexus Collection ආයතන. මේ ආයතනයේ හිමිකරුත් එක්ක කතා බහ කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. වාතී කරුණාරත්න මහත්මයා දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපි දැනගන්න කැමතියි මුලින්ම මේ වගේ ආයතනයක් ආරම්භ කරන්න හිතුනේ ඇයි? මේ පවත්වාගෙන යන්න අරමුණ මොකක්ද? मम मुलिन्नम सपत पावान सीलु देवल गेहन पावान पीरिंग पावान लमा पावान सीलु देवल मम निष्पादन मम जनट लंकापुर तिमिस कलेक्शन के मगीम नमकी मगे पावान पटपुनः विदा इतकोट ओब मे विद कर्मांत यान अवस्था वेदी ඔබට මූණපාන්න සිදු වෙන අභියෝග ගැටලු මොනවා අපිට මුල් කාලීනව කියන්නේ මම හිතන්නේ 2018 ඉස්සෙල්ලා වගේ නම් සාමාන්‍ය විතර බැංකු වලින් අපිට උදව් ලැබුණා ඊට පස්සේ අර ලෝකෙ විත් වෙච්ච ආර්ථික පසුබෑමත් එක්ක අපිට ඒගොල්ල බැංකු වලින් ලැබෙන ඒ උදව් ප්‍රමාණය සෑහෙන අඩු වුණා දැන් මේ පවතින රජයේ එක් ප්‍රධාන අරමුණක් තමයි දේශීය කර්මාන්තයේ නගා සිටුවීම සඳහා අවශ්‍ය අතහිත ශක්තිය ලබා දීම මම හිතන අපේ ජනාධිපතිතුමාගේ තියෙන ලොකු අවශ්‍යතාවයක් මේ අපි වගේ ආයතන අපි වගේ ව්‍යාපාර නගා සිටවන්න. මම හිතුවේ ඒක අර එක ඉලක්කමට එන පොලි අනුපාතය හොඳ වටිනා ව්‍යාපෘතියක්. පාවහන් හා සම්බන්ධ මධ්‍යස්ථානයේ හැටියට පාවහන් නිෂ්පාදන කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් රජ්‍ය සමග සාකච්ඡා කරලා මේක තිච්ච සෙස් බද්ද රුපියල් 600 ඉඳලා 1000 දක්වා වැඩි කරලා තියෙනවා. ඒක ලොකු ජයග්‍රහණයක් කර්මාන්තයේ ආරක්ෂා කරන්න ලැබපු සෙස් බද්ද රුපියල් 600 ඉඳලා 1000 දක්වා වැඩි කරලා තිනවා. ඒ වගේම තමයි යంత్ర සූත්‍ර ආනයනයේදී මේ පාවහන් නිෂ්පාදන කර්මාන්තයේ නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය යంత్ర සූත්‍ර ආනයනය කිරීම බදු නිදහස් කරලා තිනවා. තීරු බදු රහිතව ආනයනය කරන්න පුළුවන්. ස්වදේශකත්වයේ බලගන්වමින් මෙරට ව්‍යවසායකින් ජාත්‍යන්තර වෙළඳපොළ ජයගත හැකි පරිදි ඉදිරියට ගෙන ඒමට වත්මන් රජයේ මේ වෙන විට සැලසුම් සහගත උත්සාහයක නිරත වෙනවා. මෙම සැලසුම් හුදෙක් ප්‍රකාශයන්ට හෝ ලේඛනවලට පමණක් සීමා නොවි ප්‍රායෝගිකවම ක්‍රියාවට නැංවෙන බව මෑත කාලීන සිදුවීම් මගින් අපට සනාථ වෙනවා. ස්වදේශකත්වයේ බලගන්වමින් ජාත්‍යන්තර අපනයන වෙළඳපොළ ජය ගැනීමට සරිලන නව පාවහන් නිෂ්පාදනයක් යෝනැමැති සන්නාමය ඔස්සේ සරසවි ඉන්ඩස්ට්‍රීස් සමූහ ව්‍යාපාරයේ මගින් පසුගිය ජනවාරි මාස 20 වන දින ආරම්භ කරනු ලබනවා. ඒ රජයේ අරමුණු ප්‍රායෝගිකවම යථාර්ථවත් කරමි. කලින් අපි ගියේ කුඩා පරිමාණයෙන් පාවහන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවට. දැන් අපි ඇවිල්ලා ඉන්නේ මහා පරිමාණයෙන් පාවහන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවට. ඒ සරසවි ඉන්ඩස්ට්‍රීස් සමූහ ව්‍යාපාරය අපිට මේස් නිෂ්පාදනය ගැන දශක 3ක පළපුරුද්දක් තියෙනවා. අපි වර්ෂයකට මේස් යුගල් මිලියන 400ක් පමණ නිෂ්පාදනය කර දකුණු ආසියාවේ දෙවන විශාලතම මේස් නිෂ්පාදකයා හැටියට දැනටපත් වෙලා තියෙනවා. ඔව් එහෙමයි. ඒ වගේම තමයි මේ රජයේ එක් ප්‍රධාන අරමුණක් තමයි ස්වදේශකත්වයට මුල් තැන ලබා ගැනීම. දැන් මේ ආයතනයේ විසින් ස්වදේශකත්වයට ලබා දෙන දායකත්වය
දැන් අපි මේ වාහන නිෂ්පාදනය ගැන කතා කරනකොට ඉම්රාන් මෙව 100%ක්ම ශ්‍රී ලාංකික නිෂ්පාදන තමයි. ඒ වගේම මේක එකතු කළ අගය අනිකුත් වාහන වලට වැඩිය ඉතාමත්ම අධිකයි. 80%ක් පමණ දේශීයව එකතු කළ අගයක් මත නිෂ්පාදනය වෙන බාරද. වර්තමානයේ වාහන කර්මාන්ත ශාලා තියෙනවා මධ්‍යම සහ කුඩා ප්‍රමාණයේ කර්මාන්ත ශාලා තියෙනවා 30ක් 40ක් විතර. ඒ වගේම ඊටත් වැඩිය කුඩා කර්මාන්ත කරුවන් සංඛ්‍යාවක් ඉන්නවා 3000ක් විතර සංඛ්‍යාවක් ඉන්නවා මේ කර්මාන්තේ. සපත්තු නිර්මාණය කිරීමේදී මේ නිෂ්පාදනයේ ක්‍රියාවලියේදී තාක්ෂණය ඉතා වැදගත් වෙනවා. මොකද අපි හරියට හරිය සුදුසු කකුල්ට සුවපහසු සපත්තුවක් හදන්න ඕනේ. ඒක තමයි අපනයන කිරීමේදී වැදගත්ම කාර්යභාරය වෙන්නේ. ඒ හින්දා ඒකට අවශ්‍ය තාක්ෂණික දැනුම අපි පාවහන් නිෂ්පාදකයන්ට ලබා දෙන්න ගොඩක් වැඩසටහන් කරලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. 2019 දී 52.5ක වටිනාකමකින් යුත් අපනයන ආදායමක් ලැබිලා තියෙනවා. ඒ වගේම 2020 දී 15.64ක් වුණා. මොකද කොවිඩ් බලපෑමත් එක්ක අපිට හරියට අපේ වැඩ කටයුතු කරන් යන්න බැරි වුණා. නමුත් අපි බැලුවොතින් 2018-19 වෙනකොට අපිට පේනවා මේ අපනයනේ පොඩි නැග්මක් තියෙනවා. හැබැයි ඒක මම කියන්නේ ඒක ලොකු නැග්මක් කියලා. නමුත් අපේ ප්‍රවණතාවය හොඳයි. අපි රටක් විදිහට ඉදිරියට යාමට නම් ස්වදේශකත්වයේ බල ගැන්වීම සඳහා මුල් තැන ලබා දිය යුතුයි. වත්මන් රජයේ මේ සඳහා පසුබිම සකස් කරමින් ඉන්න මේ වෙලාවේ පාවහන් ශේෂ්ත්‍රයේ එහෙම නැත්නම් පාවහන් කර්මාන්ත ශාලා මේ සඳහා එක්කර ගැනීමට හොඳම වෙලාවයි. මම අර කලින් කිව්වා වගේ මේ සපත්තුව හරියට දාගත්තනම් අපිට හොඳ ගමනක් යන්න පුළුවන්.